අද සමහරු කතා කරනවා පිළිකා කාරක තියෙන පොල් තෙල් වෙළඳ පොළට ඇවිල්ලායි කියලා. පිළිකා කාරක තියෙන පොල් තෙල් වෙළඳ පොළට එන්න කලින් පිළිකා කාරක තියෙන ෆාම් ඔයිල් වෙළඳ පොළේ තිබ්බේ. ඔය එළවලු තෙල් කියලා කන්නේ පිළිකා කාරක තියෙන ඒව ඇති එළවලුවක් නෑ. ඒව ඇති එළවලුවක් නෑ. අර පින්තූරේ විතරක් තියෙන ලස්සන එළවලු පින්තූර. ඒවත් නිවැරදි ලෙස පිරිපහදු කරපු තෙල් නෙවෙයි. අපේ අපේ මේ මේ රටේ පොල් තෙල් කර්මාන්තය බිඳ වැටුණා. ඒකට ඕන කරන අමුද්‍රව්‍ය මේ රට ඇතුලේ නිෂ්පාදනය හීන වුණා. අපේ පොල් තෙල් නිපදවන කර්මාන්ත ශාලා වැහුණා. අපි අන්තිමට පිට රටින් ෆාම් ඔයිල් කියයි එළවලු තෙල් කියයි එක එක තෙල් ගෙනල්ලා අපේ දරුවන්ට කවලා ඒ මගින් අපේ දරුවෝ ලෙඩු බවට පත් කරනවා. බෝන වෙන රෝගීන් බහුල රටක් බවට අපේ රට පත් කරනවා. ඒ නිසා අපි දැන්වත් අපට බැරි නම් ජාතියක් හැටියට අපි වැටිලා ඉන්න වලේ ගැඹුර තේරුම් ගන්න. දැන්වත් අපට බැරි නම් සමාජයක් හැටියට අපි අනුගමනය කරන වැරදි ජීවන රටාවේ වැරදි ආකල්ප වලින් එළියට එන්න. දැන්වත් අපට බැරි නම් සොදේශිකත්වයේ සොදේශික ජීවන රටාව අපේ අක්මුල් මතපදනම් වෙච්ච අනාගතයක් කරා ගමන් කරන්න. ඒ සාමූහික පරිශ්‍රමයට අපි සමාජයක් හැටියට දැන්වත් නොපෙමිණෙන්නේ නම් ඒ කියන්නේ අපි සියලු දෙනාම සාමූහිකව ජාතියක මිනිවල කනින්නන් බවට පත් වී සිටිනවා. එතනින් අපි එළියට එන්න නම් ඉතා නිවැරදි අදිෂ්ඨානයකින් යුතුව අපේ කම අපි බලගැන්විය යුතුයි. අපේ ආහාර රටාව, අපේ ජීවන රටාව, අපේ සංස්කෘතිය අපි ආරක්ෂා කරලා තියෙනවා. ෆාම් ඔයිල් කියලා එහෙම නැත්නම් එළවලු තෙල් කියලා පිළිකා කාරක දැන් ඔය මේ දවස්වල පොල් තෙල් වල පිළිකා කාරක ගැන ලොකු සද්දේ දාන්නේ ෆාම් ඔයිල් වලට අපේ ආණ්ඩුව වැටබැඳ හන්දා. ඒක පිටිපස්සේ ඇත්තටම ඉන්නේ ෆාම් ඔයිල් කාරයෝ. ඒගොල්ලෝ තමයි මේ පොල් තෙල් වල පිළිබඳ බීතියක් නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ හැම එකක් පිටිපස්සෙම තියෙන වෙළඳ න්‍යාය පත්‍රයක්. ඒ වෙළඳ න්‍යාය පත්‍රය හරියට කියව ගන්න බැරි නම් අපි සමාජයක් හැටියට ගොදුරු වෙන්නේ විශාල විපතකට. Breaking.lk.